මේ වංචාව දූෂණයට අපි මේ තරම් හැප්පෙන්නේ වෙන මොකක් නිසා නෙවෙයි. අපේ මේ අර්බුදයේ ප්‍රධාන පංගුවක් වංචාව දූෂණය. ප්‍රධාන පංගුව. මොකද අපේ රටට බොහෝ ආයෝජනයන් සහ ව්‍යාපෘති ආවේ මා කලින් කිව්වා වගේම එකක් ඒ රටවල වල ඕනකමට ආවා. ඒවට අපේ නායකයෝ සල්ලි දීලා ගත්තා. හම්බන් අපේ තෝ පෝර්ට් සිටි එක අපේ නායකන්ට සල්ලි දීලා චීන වමනාව ඉටු කරගන්න. එතකොට එහෙනම් ඒ අල්ලසට හුරු වෙච්ච දේශපාලන නැති නිසා තමයි ඒක කෙරෙන්නේ. අදානි සමාගම නේද අල්ලස් දීලා ඒගොල්ලෝ ඒක ගන්න. නැත්තම් ටෙන්ඩර් කඳවලා ගන්න ඕනේ. එහෙම කරන්නේ නැත්තේ. ඒ නිසා අපේ රට මේ විනාශයේ විශාල පංගුවක් මොකද්ද? වංචාව හා දූෂණ. එනිසා මේ රට ගොඩනගනව නම් පළවෙනි එක තමයි මේ වංචාව හා දූෂණය නතර කරන්න ඕන. එක. නතර කරු පාලනයක් ඕන. මම මේ කියන්නේ පොලිසිය මහත්තයා නොනිකන් නේද? ඒක හරි අපේ මොකද්ද ලිපිකරු මහත්තයා හාප් සීට් කොලයක් අරන් එන එක හරි. මොකද්ද මේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ මුරකරු උදුලුතලයක් අරන් යන එක නෙවෙයි. ප්‍රශ්නේ මොකද්ද? රටක පාලකයා සහ පාලක කණ්ඩායම හොරු වුණාම මොනව වෙයි? රටක පාලකයා සහ පාලක කණ්ඩායම හොරු වුණාම ඒ රට ඉවරයි. එහෙනම් අපි ඕගොල්ලන්ට පළමු සහතිකේ දෙනවා. අපි ගොඩනගනවා මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය. එයි. මම මේ දේශපාලනේ දීර්ඝ කාලයක්. අපි පාසල් අවදි ඇවිල්ලා අවුරුදු දැන් 32ක් 33ක් විතර මේ දේශපාලන. කුමක් වෙන්නේ? පාර්ලිමේන්තුව අවුරුදු 22ක්. මොකක් වෙන්නේ? අපිට මට හෝ අපේ කිසිවෙකුට පෞද්ගලික යමක් උපයා ගැනීම අපේක්ෂාවක් හෝ වරමුණක් අපිට නෑ. අපිට තියෙන පොදු වරමුණ මේ රටත් මේ රටේ පුරවැසියන්ටත් මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කළ යුතු කියන අවංක උවමනාව මටත් තිබෙනවා අපේ ව්‍යාපාරකත් තිබෙනවා. එහෙනම් දූෂණයට ඉඩක් ලැබෙන්නේ නෑ. දෙක දූෂණය කරන ලද කණ්ඩායම් වල හිමුතිනම් ප්‍රශ්න රයිට් අපි හොරකම් කරන්න එක ඇත්ත. හැබැයි හොරකම් කරපුවා තියෙනවා. හොරකම් කරපු ධනයක් තියෙනවා. හොරකම් කරපු කණ්ඩායමක් ඉන්නවා. අනිවාර්යයෙන් මේ ධනය ආපහු ගන්නවා. හොරකම් කරපු කණ්ඩායමට දඬුවම් දෙනවා. සැකයක් තියෙනවා. හරිද? ඔයාලා මතක නම් පහුගියදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් නැගිටලා කිව්වා වංචා දූෂණයන්ට බලය දඬුවම් දීමේ බලයක් මට තියෙනවා කියලා. තිබුණා කියලා. මන් නැගිටලා කිව්වා එහෙම බලයක් තිබ්බනම් ඔය ඉස්සරහ පේලිය කවුරුත් නැහැ කිව්වා. හරි. ඒ කියන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මම දූෂිතෙක් නම් මට ඒක කියන්න බෑ. මම පහුවද ඇතුළේ. ඒ කියන්න පුළුවන් දූෂිතෙක් නොවන දූෂිත ව්‍යාපාරයක් නොවන කණ්ඩායමකට විතරයි. මීයේ පෙරේද මම දැක්කා ලක්ෂ්මන් කිරියල්ල. පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා ජොන්සන් පනාන්දු රඹුක්කන ඉඳන් ගලගෙදර දක්වා හයිවේ එකේදී හොරකම් කරා කිව්වා. ජොන්ස්ටන් කියනවා ඇයි මං විතර ඔයා මීරිගම ඉඳන් කුරුණෑගල කෑල්ලද ගැහුවා කියනවා බැලන්ස් එනිසා මොකද්ද කියනවා අපි ඒව ගැන හොයන්නේ එහෙමත් කෝ ජොන්ස්ටන් නේද අපි අපි ගාව තොරතුරු දෙන අපි නඩු දාන්නේ ඇයි අපි ඕගොල්ලන්ට දාන්නේ ඕගොල්ලෝ අපිට දාන්නේ ඒ හින්දා මේ සමගිය සාමදානේ ඒව අතර කිසි බෙදීමක් නැහැ එනිසා මේ දඬුවම දිය හැකි වන්නේ දූෂණය නොකරලද දේශපාලන ව්‍යාපාරකට විතරයි. අපේ රට දඬුවම් දීම සඳහා නීති ඇති. එකක් තියෙන මුදල් විසුද්ධි කරන පනත මනි ලොන්ඩරින් ඇක්ට් එක. මුදල් විසුද්ධි කරන පනත අනුව අපේ රටේ ඕනෑම පුරවැසියෙක් තමන් උපයාගත්තු දේපල උපයාගත්තු ආකාරය පෙන්වන්න බැරි නම් ඒවා කළු ධනය පවර ගන්න පුළුවන්. ඕනෑම දේපල ඕනෑම පුරවැසි උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ ධනය කළු දේපල කියලා පවර ගන්න පුළුවන් ඒක තමයි බලවත්ම නීතිය මනි ලොන්ඩරින් ඇක්ට් එක මුදල් විසුද්ධි කරන පනත දෙක පොදු දේපල පනත පොදු දේපල පනත කියලා කියන්නේ මහජනයාගේ දේපල වලට ධනෙ මොනවා හරි දේපල වලට රුපියල් 25000කට වඩා වැඩියෙන් අලාභහානි කරොත් අප නැ බේල් නැ දෙන්නේ දැන් ඔය පහුගිය දා අර KDU පනතට විරුද්ධව පාර්ලිමේන්තු ඉස්සරහ උද්ඝෝෂණයක් තිබුණා ඒ උද්ඝෝෂණයේ උද්ඝෝෂක කරුවන් පඹේ කදාගෙන ඇවිල්ලා පිච්චුවා. පොලිසිය නඩුවක් දැම්මා. මොකද නඩුව? පඹයා පිච්චීමේ හේතු කොටගෙන පාරට සිදු වූ හානිය 75000යි.
විසිපන්දහට වඩා වැඩි අපදුන්නේ අවුරු මාස හතක් මොකටද මේ පඹයේ පාර පුච්චලා පාර පොදු දීපලක් හානිය 25000ට වඩා වැඩි අපදුන්නේ මාස හතක් ඒ පනතනු මේගොල්ලන්ට ආත්ම හතක් බේල් දෙන්න බෑ නිකන් ගත්තු හරිද එනා නීතිය තියෙන ළඟ තියෙන මොකද්ද අල්ලස්සෝ දූසරකම් සභාව පනත නිසා නීතියේ කිසි අඩුවක් නැහැ නීතිය බලවත් දෙක පරීක්ෂණ ආයතන තිබෙනවා මේ පරීක්ෂණ ආයතන ගැන කිසි කෙනෙක් කම්පා වෙන්න එපා ඔය දූෂණය ලක් වෙලා තිබෙන 10%ටත් වඩා අඩු පිරිසක් තමගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන තමගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා කැක්කුමක් වමනාවක් වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබෙනවා අපේ රටේ නමගිය ඕනෑම අපරාධයක් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න පුළුවන් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න බැරි වෙච්ච සියලු අපරාධ දේශපාලන අපරාධ නේද මම චමුදිතක සිද්ධිති මම කියන්නේ ඒක කැමරා 22ක දර්ශන තිබෙනවනම් ආපු දර්ශන තිබෙනවනම් කාර් එක ආපු මොකද වෑන් එක ආපු මාවත තිබෙනවනම් ඒක දිහා බලපම කොතන කාරි CCTV එක ඕකේ අංකේ තියෙනවා හරි සරලයි දවසයි හැබැයි හොයාගන්න බැරි වුණොත් මොකද අනිවාර්යෙන් රජයේ රැකවරණ සහිත පහරය එන්සප් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව අදක්ෂ නැ දක්ෂයි නේද ඕනෑම එකක් විසඳනවා විසඳන්න බැරි වෙලා තියෙන දේශපාලන මැදිහත් වීම සහිත සිදුවීම් විතරයි ඒ නිසා එය පිරිසුදු කරලා මේ පරීක්ෂණ ආයතන ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපේ අධිකරණ පද්ධතිය කරේ සැකයක් නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි බොහෝ විනිසුරුවන් සහ බොහෝ අධිකරණයේ ක්‍රියාකාරීන් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමෙන් කටයුතු කරනවා. මේ සියලු යාන්ත්‍රණ හොඳින් මෙහෙවුවොත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න පුළුවන්. නීති අනුව වංචාවේ යෙදෙලා දීපල පවර ගන්න පුළුවන්. ඒ පිළිබඳ කිසි සැකයක් තියාගන්න එපා වැඩි කරනවා. दूषण नतर करना दूषित अंट अपराध करना दंडुअन दिन आंडुअ